ශ්‍රද්ධා දම්සභා මණ්ඩපය සජීව සදහම් කතිකාව නමෝ බුද්ධාය වෙසක් මුන් පොහො දිනෙන් පසුව ශ්‍රද්ධා වෙසක් දම්සභා මණ්ඩපය හා සමගනුයි අප ඊයේ දවසේ සිටම අද දවසේදීත් මෙලෙසින් එකතු වන්නේ වෙසක් මුන් පොහො දිනේ අපිට වර්ෂයේ තිබෙන අනෙකුත් පොහොය දිනයන්ට වඩා බොහොම සුවිශේෂී බොහෝ දිනෙක ධර්මය හා සමගින් නිරන්තරයෙන්ම එකතු වෙනව මේ කාල සීමාව තුළ. ඉතින් අපි ගත්තට පස්සේදී මේ වෙසක් මාසයේ මුළුල්ලෙහිමත් ජීවිතයට ධර්මය වඩවඩාත් සමීප කරගන්නට වෙහෙසෙනවා. ඉතින් අපි මේ ඊයේ දවසේදීත් ශ්‍රද්ධා වෙසක් දම්සභා මණ්ඩපය හා සමගින් ඔබ ජීවිතේ බොහොමත්ම වටිනා කාරණාවන් සාකච්ඡා කළා. මහමෙවුනා භවනා සුභවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් සමග ඉතින් අපිට මේ විදියට මේ තරම් මේ කල්යාණ මිත්‍ර ඇසුර මේ කාල සීමාව තුළ අපේ ජීවිතේ එකතු කරගන්න ලැබීම සැබෑවටම ලාභයක්මයි. මේ තුළින් අපි උත්සාහ කරන්න ඕනේ මේ වැඩි වැඩියෙන් දැන් අපි ඊයේ දවසෙත් කතා කළා මේ ප්‍රතිපත්තියට මුල් තැන ලබා දෙන්න. ප්‍රතිපත්ති පූජාවන් වඩවඩාත් ජීවිතයට එකතු කරගන්න භාගතුන් වහන්සේ මේ ප්‍රතිපත්ති පූජාවෙන්ම පුදන්නට. ඉතින් අද දවසෙත් අපි සූදානම් ඊටමත්ම වටිනා කාරණාවක් පින්වත් ස්වාමින් වහන්සේ හා සමගින් සාකච්ඡා කරන්නට. ඉතින් අපි බොහොමත්ම ගෞරවයෙන් අප කෙරෙහි අනුකම්පාවෙන්ම වැඩම කොට වදාළ මහමෙවුනා භවනා සපවාසී ඔබ කල්නොත් ඕනෑතරම් ශ්‍රද්ධා රූප වාහිනී නරඹද්දී පින්වත් ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට. ඉතින් අපි ඔබ වහන්සේව බොහොමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේ සමග තමයි අද දවසේදී අපි ශ්‍රද්ධා වෙසක් දම්සභා මණ්ඩපය තුළින් මේ කතා බහ මේ උතුම් සාකච්ඡාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ මේ මාතෘකාව සඳහන් කරන්න කලින් සිහිපත් කරන්න මූණි මේ උතුම් සාකච්ඡාව ශ්‍රද්ධා රූප වාහිනී ඔස්සේ, ඒ වගේම ලක්විර ගුවන්විදුලි ඔස්සේ සුවහසක් ලෝකවාසී ලක්වාසී බොහෝ දෙනා වෙත සමීප කරන්න බැතිබර දායකත්වයෙන් එකතු කරනවා පින්වත් ආලෝක ජයසිංහ මහතා සහ නිපුණ රාජපක්ෂ මහතා විසින්. ඉතින් මේ පින්වන්ත පිරිසගේ දායකත්වය ඇති ඔවුන්ගේ මේ බැතිබර විකාශන දායකත්වය එකතු කරගෙන තමයි අද දවසේදී මේ උතුම් සාකච්ඡාව ඔබ වෙතට ගෙන එන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සම්බුදු සසුනේ චිරස්ථිතිය පිණිස හේතු වන ප්‍රධානතම පාර්ශ්වයන් හතරක්. ඒ තමයි මේ සිව්වනක් පිරිස. සිව්වනක් පිරිසේ කල්ක්‍රියාව මත සම්බුදු සසුනේ චිරස්ථිතිය තීරණය වන වග භාගතුන් වහන්සේදා දේශනා කොට වතහලා. ඉතින් අද දවසේදී මේ දම්සභා මණ්ඩපය තුළ පින්වත් ස්වාමින් වහන්සේගෙන් අපි දැනගන්නට කැමති වෙන්නේ පින්වත් ස්වාමින් වහන්සේ සමගින් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ උපාසක උපාසිකාවන් පිළිබඳව. ඉතින් අපිව හන්නෙන්න අපිත් එක්කල එකතු වෙන පින්වන්ත ඔබත් සැබෑවටම උපාසකෙක්ද සැබෑවටම උපාසිකාවක්ද කියන කාරණාව අද දවසේ මේ සාකච්ඡාවත් එක්කලා දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ස්වාමීන්නි අවසරයි බොහොමත්ම කරුණාවෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා මේ සැබෑවටම මේ උපාසකය කියලා කියන්නේ කවුරුන්ද පින්වත් ස්වාමින් වහන්ස අවසරයි. පළමුකොට ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වල් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වතුනි, අද මේ දම්සභා මණ්ඩපයේ උපාසක උපාසිකාවන් ගැන කතා කරන මොහොතේ ලක්ෂණ මං පළමු කොට සිහිපත් කරන්නේ මේක හරි අපි හැම දෙනා දැනගත යුතු කාරණාවක්. බුදුරජාණන් වහන්සේ ගයාවේ බෝමඬ මරසෙන් පරදා ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළාම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ කළ යුතු දේ කරලා අවසන් කළා. උන්වහන්සේ සසර දුකින් නිදහස් වුණා. ගත කිච්චෝ කරන්න තියෙන සියල්ල කරලා ඉවරයි. අනාසවයි රහතන් වහන්සේ බවට පත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ අභිමුඛයට බෝමෙඩදී මාරයා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ස්වාමීනි සුගතයන් වහන්ස, ඔබ වහන්සේ දැන් සසර දුකින් නිදහස් වුණා. ඔබ වහන්සේ දින්නා. දැන් ඔබ වහන්සේ දිනූ සංග්‍රාමය ඇතුව එහෙම පිරිනිවන් පාන ඔබ වහන්සේ මේ ධර්මයේ අන් අයට කියන්න ඕනේ නැහැ කියලා. එහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ මාරයාට කියනවා,
නැතමාලය තථාගතයන් වහන්සේ දැන්ම පිරිනිවෙන්නේ නැහැ. මේ ශාසනය තුළ තථාගතයන් වහන්සේගේ අනුශාසනාව අසා ව්‍යක්ත විනීත විශාරද ධර්මදර මාතෘකාතර ධම්මාන ධම්ම පටිපදාවෙන් යුක්ත භික්‍ෂූන් බිහි වෙනකං. ඒ විදි ව්‍යක්ත විනීත විශාරද භික්‍ෂුණීන් බිහි වෙනකං. ව්‍යක්ත විනීත විශාරද මේ යං මතවාද ධර්මයට එරෙහිව සද්ධර්ම මාර්ගයට එරෙහිව යං මතවාද හටගත්තම එව්වා මැඩ පවත්වන ශක්තිය තියෙන ප්‍රතිබල උපාසකයෝ බිහි වෙනකම් පිරිනිවෙන්නේ නැහැ කිව්වා. ඒ බඳු උපාසිකාවෝ මේ බිහි වෙනකම් පිරිනිවෙන්නේ නැහැ කිව්වා. මෙහෙන් තමයි බුදු පිරිස. එතකොට අපේ හිතේ අපි කතරම් ගෞරවයක් ඇති කරගන්න ඕනද ශාස්ත්‍රූන් වහන්සේ ගැන? හේතු ලක්ෂාන් බුදුරජාණන් වහන්සේ බෝමඩ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරාට පස්සේ යම් මොහොතක් මේ මිහි මණ්ඩලේ වැඩ හිටියා නම් ඒ මොහොත අපි ගැන අනුකම්පාවයි. එදා උන්වහන්සේ සියල්ල කරලා අවසන් වුණාට පස්සේ මාර්යා පිරිනිවෙන්ට ආරාධනා කරද්දී රැඳුනේ අපි වෙනුවෙන් නේ. භාග්‍යතුන් වහන්සේ රැඳී හිටියේ අපි වෙනුවෙන්. ඒක අවස්ථාවක මේ ගාමිණී කියලා බ්‍රාහ්මණී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි ඇතැන් වෙලාවට දකිනවා අපි තථාගතයන් වහන්සේ මනෝහර විදිහට දහම් දේශනෝ. ඇතැන් වෙලාවට ස්වාමීනි අපි දකින්නේ එහෙම එච්චර උනන්දුවක් නැතුව දහම් දේශනෝ කෙටියේ. අහනවා ස්වාමීනි ඇයි මේ වෙනස? එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා, ගාමිණී ඔබට වැටහෙන විදිහට මං අහන්නම් කිව්වා, ඔබට තේරුණ විදිහට උත්තරේ දෙන්න කිව්වා. යම් මේ කුඹුරු ගොවිතැන් කරන මිනිස්සෙකුට කුඹුරු තුනක් තියෙනවා. එකක් හොඳට සාරවත් සරුපස තියෙන හොඳ කුඹුරක්. තව එකක් තියෙනවා ඒක මධ්‍යම මට්ටමේ. ඒක ගොඩාක් දුර්වලත් නෑ, නමුත් යම් සරුවක් තියෙනවා. තව කුඹුරක් තියෙනවා කියනවා ඒක ගන්නම දෙයක් නෑ, කරමැට්ට. එතකොට අහනවා ගාමිණී, ගොවිතැන් කරන මිනිස්සයා තමන්ගේ විතර වීටික වපුරන්න මුලින්ම තෝරගන්නේ කොයි කුඹුරද කියලා කියනවා. ස්වාමීනි හොඳට තියෙන හොඳ සාරවත් පස තියෙන හොඳට වතුර තියෙන සරුකෙත තමයි එයා වපුරන්න තෝරගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ගාමිණී ඒ වගේමයි. මේ ශාසනයෙන් තථාගත ශ්‍රී සද්ධර්මයේ ඇහෙනකොට බුදුරජාණන් වහන්සේ මගේ හිරු මඩල වෙනසේක, බුදුරජාණන් වහන්සේ මගේ සඳ මඩල වෙනසේක කියලා මේ අඹ දරුව අත්හැරලා, ගෙවල් දරුවල් අත්හැරලා, ඒ සියල්ල අත්හැරලා යමෙක් බුදුරජුන්ගේ සසුනේ හැසිරෙන්න පැවිදි වුණාද, බුදුරජාණන් වහන්සේව සරණ කරගත්තද, ආන් ඒ පිරිස තමයි කිව්වා බුදුරජාණන් වහන්සේට ඉන්න සරුකෙත. ඒ අය උදෙසා අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේ මනහර විදිහට දහම් දේශනා කිව්වා. ඊළඟට දෙවෙනි කුඹුර, දැන් එක කුඹුරක් තියෙනවනේ මේ ගොඩාක් දුර්වලත් නැති යන් සරුව තියෙන, ඒ කුඹුර වගේ තමයි කිව්වා උපාසක උපාසිකා. ඒ අයට තමන්ගේ අඹ දරුව ගැන බලන්නත් ඕන, රැකී රක්ෂා කටයුතු කරන්න ඕන, මේ ආදී සියලු කටයුතු කරන ගමන් හැබැයි බුදුරජාණන් වහන්සේ තමයි හිරු මණ්ඩල, බුදුරජාණන් වහන්සේ තමයි සඳ මණ්ඩල, බුදුරජාණන් වහන්සේ තමයි අපේ ජීවිතේ ආලෝකේ කියලා ඒ අය බුදුරජුන් සරණ ගිහිල්ලා, ආංගී පිරිස තමයි කෝ බුදුරජාණන් වහන්සේ දෙවණියට තෝරගන්නේ. හරියට අර ගොවිය දෙවණියට වපුරන්න තෝරගන්නේ විතර වීතරුනොත් අර මධ්‍යම ප්‍රමාණය හොඳ කුඹුර. ඒ මොකද ওই දෙගොල්ලම ඥානවන්තයි. මේ ලෝකේ බුදු පිරිස කියලා කිව්වේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ලක්ෂණ දැන් අද ගත්තොත් එහෙම උකින් භික්ෂු පිරිස විතරනේ වැඩ ඉන්නේ, භික්ෂුන් වහන්සේලා විතරයි. ඇත්තරම භික්ෂුණී කියන පිරිස මේ වෙනකොට ලෝකෙන් අතුරුදහන් වෙති. නමුත් සිල් මාතාවෝ ඉන්නවා, දස සීලය ආරක්ෂා කරගෙන ගෞරවයෙන් පහන් සිතින් ධර්මයේ හැසිරෙන. ඊළඟට ඉන්නේ උපාසක උපාසිකා කොට්ටාසේ. මේ ඔක්කොම ඥානවන්තයි. මොකද තෙරුවන් සරණ ලබන්න තරම් ඥානෙ තිබ්බා. දැන් ලක්ෂන් මගෙන් අහුවනේ උපාසකයා වෙන්නේ කොහොමද කියලා. ඕකම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මහානාම.
මේක දිස්වයනස් මේ දැන් අර වර්තමානයේ විද්දිස්වයනස් මේ උපාසක උපාසිකා කියන වචනේ සමහර දෙනෙක් හිතනවා මේක මේ ලැජ්ජාවට කාරණාවක්. ඒක නා මේ සුදු වැඳගෙන උතුරු සළුවක් දාගෙන ඉන්න කෙනෙක් ඒ මට්ටමින් විතරයි ගොඩක් දෙනෙක් හිතන්නේ ස්වයනස් මේ අවමංගල්‍ය ස්වභාවක විතරයි මේ උපාසක උපාසිකාවන් කියන වචනේ බොහොම මේ ස්වල්ප වූ තැන් කිහිපයක විතරයි කතා වෙන්නේ ස්වාමීන් වහන්ස. ඔය ඊළඟට රක්ෂණ මේක මේ අභිමානයක් නැතිකම. අභිමානයක් නැතිකම නිසා ඒ කියන්නේ උපාසකයා කියන වචනේ නින්දාවටක් ගන්නවනේ. හා ඔහෙ උපාසකයා කියලා කියන මට්ටමට ඒක මේ ඒ කියන්නේ ඒ වචනේ අයිති පිරිසට අභිමානයක් නෑ ඒ වචනේ ගැන. සාමාන්‍යයෙන් උපාසක කියලා කියන එක ලෝකයේ කොච්චර ශ්‍රේෂ්ඨද කියලා මේකෙන් තේරෙයි. බුදුරජාන් වහන්සේ ගහවට ඇවිල්ලා මහානාම අහනවා ස්වාමීනි කොපමණකින් උපාසකයා වෙයිද? බුදුරජාන් වහන්සේ වදාළ මහානාමය යමෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජුන් සරණ ගියානම් ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ ගියානම් සංඝං සරණං ගච්ඡාමි කියලා ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියානම් ඒ පමණකින් හේ උපාසකයා කිවා. එතකොට ඒ තෙරුවන් සරණ ගියේ පුරුෂයෙක් නම් ඒ උපාසක. තෙරුවන් සරණ ගියේ ගිහි ගෙදර වාසය කරන ස්ත්‍රියාවක් නම් ඒ උපාසික. සාමාන්‍ය ජීවිතයක මේ ලපටි වයසින් උපාසක උපාසිකාවෙන්ට ලැබෙනවා නම් ඒක කොච්චර භාග්‍යයක්ද? මොකද ওই සිව්වන පිරිසව ලක්ෂන් හඳුන්වනවා මේ ශාසනය ඇතුලේ සංඝ කියන තනි නමි. සිව්වන පිරිසවම මේ පාවිච්චි කරන්න මේ හඳුන්වන්න පාවිච්චි කරන වචනය සංඝ. සංඝ කියලා කියන්නේ පාලියෙන් පිරිස. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් උපාසකෙක් ඉන්නවා නම් වික්ත විනීත විශාරද ධර්මයේ දරාගෙන මාත්‍රිකා දරාගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තව වාසය කරන එයා මේ සංඝයාව සෝභණය කරනවා කිව්වා. ඉතින් එහෙම තමයි මේ උපාසකෙක් ඇත්තටම බිහි වෙන්නේ. එහෙම ගත්තාම උපාසක කියලා කියන්නේ ඒ උපාසක සම්පත්තිය උපාසක නාමය උපාසක යයි තමන්ගේ චරිතයට යම් ආරෝපණයක් කරගන්නට ලැබීම මේ ලෝකයේ ඒක වචනින් කියන්න බැරි තරම් දුර්ලභයි. මොකද ලෝකෙත් එක්ක ඒක බලන්න ඕන. එහෙමයි. වඩකම් මට මතකයි සවනස් මේ දාම් කරනවක සක්‍ර දේවේන්ද්‍රයා පව මේ මාතරීට කියන කාරණාවක්. ඒ කියන්නේ මේ දෙවරු පව වැඳුම් කරන චරිතයක් වන බව මේ සක්‍ර දේවේන්ද්‍රයා පව වන්දනාවට සුදු චරිතයක් බව කියනවනේ සවනස්. ඔව් දෙදේව ලෝකාධිපති සක්දේවිඳු දවසක් මේ රතේ නැගිලා ගමනක් යන්න සූදානම් වෙද්දී මාතලි රතාචාර්යවරය රතේ සූදානම් කරලා තියෙනවා. රතේට නැගින්න පෙර සක්දිවිඳු මේ රතේ අසලට ඇවිල්ලා සිව් දිසාවට දන නමල වන්දනා කළා කියනවා. සිව් දිසාව වැඳවම මාතලි අහනවා දෙදෙව්ලොවටම අධිපතිව සිටින ඔබ මේ කවරෙකුට නම් වදිනවද කියලා ඇහුවා. එතකොට කියනවා මේ මාතලි බුදුරජුන් සරණ ගිය ධර්මයේ සරණ ගිය ශ්‍රාවක සංගරුවන සරණ ගිය සීලවන්ත දෙහමින් ජීවිතේ ගත කරන ධාර්මිකව හරිහම්බ කරන ධනෙන් අමුදරුවන් පෝෂණය කරන මව්පියන්ට උපස්ථාන කරන උපාසකයෝ සිටින්නේය උපාසිකාවෝ සිටින්නේය මේ වන්දනාව ඒ අයටයි කියලා. එතකොට දෙව්බඹුන් පවා වන්දනා කරන ඒකයි මම කිව්වේ අභිමානයක් නෑ කියලා. තමන්ට ලැබුණ සම්පත්තියේ වටිනාකම දන්නේ නෑ ඒක හැල්ලු වෙලා. ඒ නිසා තමයි උපාසක කිව්වොත් ඒක ඒ මහා දැන් උපාසක කියලා කියන්නේ උපාසකයා කිව්වහම එයා අඩු ගානේ 60වත් වෙලා ඉන්න ඕන. තරුණ කෙනෙක්ට කිව්වොත් ඒ තරුණ කෙනා කිපෙන තරම් දෙයක් උපාසකයා කියන එක. ඒ අභිමානයක් නැතිකම. ඒකයි අභිමානයක් තිබ්බා නම් අපිට අපේ මොකද ශාසනය ගත්තාම හත්වරදිවි උපාසක උපාසිකා බවට පත් වෙච්ච අය ඕන තරම්. එහෙමයි. ඒ උපාසික බබේ පිහිටි. දැන් විසාකාව ගත්තොත් හත්වරදිවිදී උපාසිකාවක් බවට පත් වෙන්නේ. ඒ බඳු චරිත කොච්චර ඉන්නවද ශාසනයේ?
එහෙමයි සවනස. දැන් අපි සවනස මේ දැන් ගත්තට පස්සේදී වර්තමාන සමාජය තුළ අපිට ඒ කියන්නේ සමාජයත් එක්ක අපි දැන් රැකියාවක් කරන කෙනෙක් විදිහට මේ විදුරු පහන්සි මතක් කළා වගේ මේ අපිට සමාජයත් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙනවා ස්වාමීන් වහන්ස. එතකොට සවනස සමාජයත් එක්ක මේ විදිහට දැන් අර ගිහියෙක් විදිහට තමන්ගේ කටයුතු කරගනින්දී සමාජයේ කොහොමද සවනස අනිත් පිරිසත් එක්කලා මේ සමාජ සම්බන්ධතා පවත්වා ගනින්දී මේ උපාසකයෙක්ගේ තිබෙන කරුණු කාරණාවන් මේ පිරිහෙන්නේ නැති කෙනෙක් බවට පත් නොවි පත් කියන්නේ මේ විදිහට මේ යහපත් විදිහට කටයුතු කරන උපාසකයෙක්ගේ තිබෙනා වූ යහපත් කාරණාවන් රැකගෙන ස්වාමීන් වහන්සේ ඇත්තටම උපාසකෙක් විදිහට කෙනෙක් කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ තියෙනවා උපාසක බවට පත්වෙච්ච කෙනා කාවද අනුකරණය කළ යුත්තේ කියලා. ඒ කියන්නේ උපාසක වෙච්ච කෙනා තමන්ගේ ජීවිතේ මැනගන්න මං කොයි වගේ කෙනෙක් වෙන්න ඕනද කියලා තීරණය කරන්න මිනුම් දණ්ඩක් තියෙනවා. ඒ මිනුම් දණ්ඩ තමයි මේ උපාසකී ධර්මයේ හැසිරෙද්දී තමන්ගේ ජීවිතයට ගලප ගන්න ඕන. ඒ මිනුන්දන තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළා තෙරුවන් සරණ යන ගිහි කෙනෙකුට ඒකේ විපාසකයෙකුට අවවාද කරන්න කිව්වා අම්මා තාත්තට පුතේ නුඹ හත්තාලවක උග්ග වගේ වෙන්න නුඹ චිත්ත ගෘහපති වගේ වෙන්න කියලා. එතකොට මිනුන්දන් ඒ අය එහෙම සස වර්තමානයේට වඩා මොනතරම් වෙනස්ද නේ ස්වාමීන් වහන්සේ වර්තමානයේ අපිට ඇත්තටම මේ උපාසක උපාසිකාව ගැන කතා කරද්දී ඒ කතාව සුන්දර අපි අතීතය ගැන කතා කරොත් මොකද වර්තමානයේ ඒ ගැන සොඳුරුව කතා කරන්න තරම් චරිත වර්තමානයේ නැති තරම්. එතකොට උපාසිකාවන්ට මිනුම් දණ්ඩ කරගන්න කිව්වා දියණියක් තෙරුවන් සරණ යනකොට මව්පියන්ට ආශිර්වාද කරන්න කිව්වේ මගේ දුවේ නන්ද මාතාව වගේ වෙන්න කුජුත්තරා වගේ වෙන්න කියලා. ඒ අය අනාගාමී තලයට තමන්ගේ ජීවිතය දියුණු කරපු අනාගාමී තලයේ දක්වාම හිත දියුණු කරපු මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ උපාසිකාවෝ. ඒ නිසා මේ ධර්මයේ හැසිරෙන උපාසක කෙනෙකුට පළවෙනිම දේ තමයි මේ දැන් බුදු දේශනාවේ තියෙනවා මේ භික්ෂුවගේ සහ උපාසකයාගේ වෙනස. භික්ෂුව කියලා කිව්වහම ඒ භික්ෂූන් වහන්සේ ධර්මයේ හැසිරීම පිණිස කළ යුතු බරපතල කැපකිරීමක් කළා. දුෂ්කර දෙයක් කළා. ඒ දුෂ්කර දේ තමයි ගෘහ ජීවිතේ ගෘහ බන්ධනේ අතහරින එක. ඒ දුෂ්කර දේ කරාට පස්සේ ඒ භික්ෂුවට ලොකු පහසුවක් එනවා. බුදුරජාණන් වහන්සේ උපමා කළා මේ ලස්සන ගාථාවක් වදාලා සිකී යතා නීල ගීවෝ විහංගමෝ හංසස්ස නෝපේති ජවං කුදාචන. සිකි කියලා කිව්වේ මේ මොණරා. මොණරා මේ අහස් ගැබේ නිල් ගෙල තියෙන මොණරා ඉගිලලා යනකොට මොණරට බෑ කියනවා කවදාවත් හංසයාගේ ජවයට සමාන විදිහට ඉගිල්ලෙන්න. හේතුව තමයි මොණරා ඉගිල්ලෙන්න යනකොට ඉගිල්ලෙන්නම් කියලා පටන් ගද්දි මොණරට තියෙනවා ප්‍රශ්නයක්. මොණරට ලොකු පිල් බරක් තියෙනවා. නමුත් හංසයා ඒ මුකුත් බර රහිතව ඉන්න කෙනා. ඔහු බර බැහැරක තියලා. ඒවන් ගිහි නානු කරෝති භික්කුණෝ ආන්ගේ වගේ තමයි ගිහි කෙනාට භික්ෂුවට සමීප වෙන්න බෑ කියනවා. ඒ වනේ දැහැන්වට මේ භික්ෂුවට සමාන වෙන්න බෑ කියනවා ගිහි කෙනාට. එහෙමනම් දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන එක. තර භික්ෂුවට අනුගමනය කරන්න තියෙන ප්‍රතිපදාවත් මේ ධර්ම මාර්ගයේ නිවනට යන ප්‍රතිපදාවනේ. උපාසක උපාසිකාවටත් තියෙන්නේ නිවනට යන ප්‍රතිපදාව. මේක එකම ගමනක් යන පක්ෂින් දෙන්නෙක් වගේ. හංසයා අහසට නැගුණට පස්සේ ඒ ගමන ඔහු පහසුවෙන් යනවා. මොණරාට අහසට නැගිලා ඒක පහසුවෙන් යන්න බෑ බරින්ද මඟ බාන්න වෙනවා. එතකොට වඩාත් වෙහෙස කාටද? වඩාත් වෙහෙස මොණරාට. එතකොට මොණරා ගොඩාක් කැපවෙන්න ඕන. මොනරා තමන්ගේ ගමන යනවා නම් ගොඩාක් කැප වෙන්න ඕනේ. එතකොට මේ ධර්මයේ යෙදෙන උපාසකයා මේ ධර්මයේ යෙදෙන උපාසිකාවේ ලක්ෂණ ගොඩාක් කැප වෙන්න ඕනේ. ඒ ගොඩාක් කැප වෙන කෙනාට තමයි කියන්නේ යාට අපරිහානීය පිණිස
හේතු වෙන කාරණා බුදුරජාන් වහන්සේ දේශනා කළා නිතර කල්යාණ මිත්‍රව බලන්න යන්න ඕනේ කියනවා. භික්ෂුන් වහන්සේලා නිතර ඇසුරු කරන්න නිතර දකින්න යන්න ඕන කියනවා. ඒක තමයි ඒ උපාසකයාට නොපිරිහි ඉන්න තියෙන පළවෙනි උපකාරක ධර්මය. නිතර භික්ෂුන් ඇසුරු කරන්න ඕන. ඊළඟට ධර්මයේ ශ්‍රවණය කරන්න ප්‍රමාද වෙන්න හොඳ නැහැ කියනවා. දැන් මේකින්ම තේරුම් ගන්න උපාසකයා කොච්චර කැප වෙන්න ඕනද කියලා. භික්ෂුවකට සාසනය පැවිදි වුණාට පස්සේ ධර්ම ශ්‍රවණය කරන දහම් කතා දස කතා මේවට පරිසරය ගුඩායි. උපාසකයා ඒක හොයාන යන්න ඕන. ඇයි ඔහුට දැන් වර්තමානයේ ගත්තාම ඔබට හොඳටම තේරෙනවා. එළියට බැහැසට පස්සේ මේ සාමාන්‍ය සමාජයේ දස කතා දහම් කතාද තියෙන්නේ දෙතිස් කතාදනේ. දෙතිස් කතා බහුලකින් බේරිලා ධර්මය අහන්න ප්‍රමාද වෙන්න හොඳ නැහැ. නිතර ධර්මය අහන්න ඕන. ඊළඟට අපේ වර්තමානයේ ගත්තාම ගොඩාක් දුර්වල එකක් ලක්ෂණ අදිශීලයේ හික්මීම. අදිශීලයේ කියලා කිව්වේ දැන් උපාසකයාට දැන් උපාසකයා කියලා කිව්වේ තෙරුවන් සරණ ගිහපු කෙනා. උපාසකයා සීලවන්ත වෙනවා ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, ඊළඟට බොරුවෙන් වැළකීම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චින් වැළකීම කියන බුදුරජුන් පැනවූ ශික්ෂාපදයේ හික්මෙද්දී එයාට කියනවා සීලවන්ත උපාසක. සීලවන්ත උපාසකයා කලින් කලට අදිශීලයට වෑයම් කරන්න ඕන කියනවා. සාමාන්‍යයෙන් බුද්ධ කාලේ ගත්තොත් නම් ලක්ෂයන් හතර පොයින්ට සිල් ගන්නවා කියන එක අංගයක් විදිහට තිබිලා තියෙනවා. දැන් අද වෙනකොට ඒක මහ පොයයට සීමා වෙලානේ. පසළොස්සක පොයයට සීමා වෙලා. ඒ පසළොස්සක පොයෙත් කීයෙන් කී දෙනාද අදිශීලයේ හික්මන්නේ? හික්මන අයගෙමුත් කීයෙන් කී දෙනාද සම්පූර්ණ සීලය සමාදන් වෙන්නේ? කියන්නේ ගොඩක් අපි ගත්තින් මේ උපාසිකාවන් විතරයි අපි දකින්නේ බොහොම වැඩි නේද වලට උනන්දු වෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඒක හරි. අපි දැන් ධර්මදේශනා වැඩසටහන් කරන්න ගියත් වැඩිපුර ඉන්නේ කාන්තා පාර්ශවයේ. පුරුෂයන්ට ඒ පුරුෂයෝ බොහෝ දුරට හිතන්නේ ඒක තමන්ගේ ඒ පුරුෂ බවට හානියක් කියලා. ඇත්තම මේ පරිහානිය. මොකද අපි අතීතයේ බැලුවොත් එහෙම මේ තෙරුවන් සරණ ගිය අය ඒක ලක්ෂණ ගොඩාක් වැදගත් එකක්. ඒක අපින් ගොඩාක් බැහැරට ගියා. තෙරුවන් සරණ ගියපු උපාසක උපාසිකාවෝ හැමතිස්සෙම දහම් ඇසුර ළඟ තියාගන්න ඕන නිසා පාවිච්චි කරා මේ බෞද්ධයාගේ අත්පොත විදිහට ධම්මපදේ. විවේකයක් ලැබෙන හැම වෙලාවෙම ධම්මපදේ කියව කියව ඒ ධම්මපදේ ගාථා මෙනෙහි කර කර මේ ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ හැසිරෙන්න තියෙන කැමැත්ත. මොකද දීර්ඝ දේශනාවක් කියව ගන්න වෙලාවක් නැහැ ගිහි කෙනෙකුට. එයා අර කෘත්‍ය අතරේ මේ සතරපද ගාථාවක් කියවලා ඒකේ අර්ථ මෙනෙහි කර කර තමන්ගේ ජීවිතාව ගත කරනවා. ධර්ම මනසේ අද ප්‍රධාන පොයේක අහන බණපදේ මෙනෙහි කරන්නෙත් කීයෙන් කී දෙනාද? එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕන ශාසනය තුළ අපිට උපාසකෙක් වෙන්න මේකේ දුෂ්කරදව තේරුම් ගත්තොත්නේ කෙනෙක් මේක යෙදෙන්නේ. ධර්ම ශ්‍රවණයට ප්‍රමාද වෙන්න එපා කියනවා. උසස් සීලේ හික්මෙන්න නිතර නිතර උත්සාහ කරන්න ඕනේ කියනවා. මොකද එතකොට එයාට තමන්ගේ ඉලක්කය අමතක වෙන්නේ නැහැ ලක්ෂණ. තමන් නිවන් දකින්න මහන්සි ගන්න කෙනෙක් කෙනෙක් අමතක වෙන්නේ නැහැ. නැත්තම් අදිශීල හික්මෙන්නේ නැතිකොට එයාට නිකාම එක අමතකලා යනවා. මේව උපාසකියෝ මේ නොපිරිහීම පිණිස හේතු වෙන කාරණා. එතකොට සාමාන්‍ය එදිනදා ජීවිතයේ ගත කරනකොට උනන්දුවක් තියෙන කෙනාට මේවා කරගන්න බෑ කියලා එකක් නැහැ නේ ලක්ෂණ. නේද? දැන් සාමාන්‍ය ජීවිතයේ එදිනදා යෙදෙන කටයුතු කලමනාකරණය කරගෙන කොහොම කොහොම හරි කරගන්න ඕනේ. එහෙනම් මේ වාට කාලේ නැහැ කියලා කියන්නේ මොකද්ද නැත්තේ? උනන්දුව නැනේ. උනන්දුව නැත්තම් මේ වාට කාලේ හදාගන්න බෑ. බුදුරජාන් වහන්සේ දේශනා කළා භික්ෂූන් කෙරෙහි ගොඩාක් ප්‍රසාදජනක වෙන්න ඕනේ කියන එක. කියන්නේ මේ භික්ෂූන් ඇසුරු කරද්දී ස්වාමීන් වහන්සේලා ඇසුරු කරද්දී ප්‍රසාදසිතින් ඇසුරු කරන්න ඕන. ඒ ප්‍රසාදසිතින් ඇසුරු කරද්දී තමයි උන්වහන්සේලාගෙන් යමක් ගන්න පුළුවන් ඇත්තටම. ඊළඟට ධර්මය අහන්න ඕනේ කියනවා.
වර්තමානයේ වෙච්ච ලොකු අවාසනාවක් ධර්මය අහන්න ඕනේ කියනවා වැරදි නොසොයන අදහසින් අවබෝධ කරන සිතින් වර්තමානයේ මොකද්ද ශාපයක් නිසා මේ හිස්පුරුෂයෝ මේ කල්යාණ ඇසුරක් තියෙද්දී මේ අවාසනාවකට හිස්පුරුෂයෝ බිහි වුණානේ ඒ හිස්පුරුෂයන්ගේ නොමග යවීම නිසා වර්තමානයේ ගොඩාක් ගිහියා ඉන්නවා දහම් පද අහන්නේ වැරද්දක් අල්ලගන්න සබ මේ ඕගොල්ලෝ සමාජ මාධ්‍ය පාවිච්චි කරන ඔය වගේ දැකලා ඇති කොයිතරම් මේ ගිහියෝ නීච වෙලාද කියලා එතකොට වැරදි හොයන අදහසින් බණ අහනවා නම් ඒක රහතන් වහන්සේ නමක් මේ තේරගතාවේ කියනවා වැරදි හොයන අදහසින් නම් බණ අහන්නේ එයා හරියට මේ අවපක්ෂයට යන හඳ වගේ කියනවා දැන් ওই පටන්ගෙන තියෙන්නේ අවපක්ෂයට යන හඳ වෙසක් පොයේ පහුණා දැන් මේ යන්නේ හඳ අවපක්ෂයට අවපක්ෂයට යන හඳට වෙන්නේ දවසින් දවස කෑල්ල කෑල්ල අඩු වෙනවා අඩු වෙලා අමාවකට නැත්තරම නැති වෙලා යනවා ආන් ඒ වගේ කියනවා වැරදි හොයන අදහසින් බණ අහනවා නම් පිරිහෙනවමයි කියනවා වැරදි හොයන අදහසින් බණ අහනවා නම් එයා හරියට හිඳීගෙන යන දොළපාරක ඉන්න මාළුව වගේ කියනවා වැඩි කල් නෑ ආයුෂි ඒ නිසා ධර්මය අහන්න ඕනේ අවබෝධ කරන අදහසින් ඊළඟට බලන්න නොපිරිහීම පිණිස මේ උපාසකේ අනුගමනය කරන්න ඕනේ කියනවා මේ ශාසනින් බාහිරව යා දක්ෂිණාග්‍ර උත්‍රමිය හොයන්නේ නැහැ කියනවා දන් දෙන්න අය සසුනින් බහැර හොයන්නේ නැහැ කියනවා ඇයි යොහු දන්නේ පින්කේ තඳුනගෙන පින්කේ තඳුන ගත්තේ නැති කෙනාට මේ දන් දීපොම මහත්ඵල වෙන්නේ කොතනද කියලා අඳුන ගත්තේ නැති කෙනාට ඉතින් සෑහිවකටපත් වෙන්න බෑනේ එයා පින්කෙත අඳුනගෙන ඉන්නවා කියනවා ආන් ඒක නොපිරිහීමට කාරණාව ඊළඟට යං සාසන ප්‍රතිපදාව මෙන්න මේක ඊටාම වැදගත් මම මේ කාරණේ නැතිකම නිසා ලොකු හානියක් උපාසකයන්ට සිද්ධ වෙනවා තමන් පටන් ගත්තේ යං විදිහකටද දිගටම එහෙම්ම කරන් යනවා කියනවා තමන් මේ සාසන ප්‍රතිපදාවට පැහැදිලා යන් විදිහකටද පටන් ගත්තේ මේ කියෙදෙන්න. ඒ කියන්නේ ආසාවෙන් භික්ෂුන් දකින්ට ආවා. ආසාවෙන් බණ ඇහුවා. බණහද්දී අවබෝධ කරගන්න හිතින් බණ ඇහුවා. පෝයක් එනකන් ආසාවෙ හිටියා මුල් කාලේ එහෙම නැද්ද? මුලින්ම මේ ධර්මය හම්බුණා මෙහෙමයි. පස්සේ උපාසකයා පිරිහෙනවා නම් උපාසකයාගේ ලකුණ තමයි. එයා ඒ විදිහට කටයුතු කරන්නේ. මුල් කාලේ බුද්ධ වන්දනාව කියන එක හරි පහන්. එතකොට කවුරු හරි අසත්පුරුෂයෙක් කියනවා ඔය වැඳ වැඳ ඉඳලා හරියන්නේ නැහැ. එතකොට බුදුරජුන්ට වන්දනා කිරීම කියන එක අතහරිනවා. අන්න පිරිහිමි පැත්තට යනවා. ඒ නිසා සාසන ප්‍රතිපදාව තුළ යමෙක් මුලින් පටන් ගත්තද ඒ ප්‍රතිපදාව ඒ ආකාරයෙන් බෙදෙනවා කියනවා. ඉතින් ගෘහ ජීවිතේ අනිත් කටයුතු කරන අතරේ ලක්ෂණ මේ ටික කරගන්න ඕන. මේ ටික කරගත්තොත් පිරිහෙන්නේ නැහැ. මේ ටික කරගත්තොත් පිරිහෙන්නේ නැහැ. අද දවසේ අපි කතා කරන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් මේ සාකච්ඡාව සිදු කරන්නේ මානව සංහතිය තුළ ගිහි උපාසකයෙකුට ගිහි කෙනෙකුට ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න පුළුවන් උතුම්ම වචනය ඒ තමයි මේ උපාසක කියන වචනය උපාසිකාව කියන වචනය එදිනේ උපාසකයා සහ උපාසිකාව කවුරුන්ද යන මග අපිට පින්වත් ස්වාමින් වහන්සේ බොහොම හොඳින් කියා දුන්නා සහ මේ උපාසකෙක් විදිහට අපි කොහොමද සැබෑවටම කියා සමනිත් අයත් එක්කලා සමාජයත් එක්කලා කටයුතු කරන්නේ ඒතරුදී අපි සිහි උපදවා ගන්නේ කොහොමද පිරිහෙන පිරිස අතරේ නොපිරිහෙන කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන කාරණාව පින්වත් ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්නා ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ අපි ඔබ වහන්සේ මතක් කළා මේ පිරිහෙන්නට නොවි ජීවිතේ රැක ගන්න හේතු වෙන බොහොම වැදගත් කාරණාවක් විදිහට මේ ධර්මයේ හැසිරීම ධර්මත් එක්කලා කටයුතු කිරීම ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ ගිහි උපාසකයා කොහොමද තමන්ගේ ජීවිතයට ධර්මය ගලපා ගන්නේ අවසරයි ස්වාමීනි ගිහි උපාසකයාට මම පෙරත් කිව් විදිහට ගිහි උපාසකයාට ධර්මයේ ගලපා ගැනීමේදී ඒ ධර්මයේ ගලපා ගැනීම පිණිස ඔහු යොදාගත යුත්තේ අතීතයේ හැබෑවටම උපාසක උපාසිකාවෝ ධර්මයේ හැසිරුනේ කොහොමද කියන දේ. එතකොට ඒ සඳහා පින්වතුන්ට කියව ගන්න පුළුවන් අංගුත්තර නිකාය 5 වෙනි පොත් වහන්සේකේ ග්‍රහපති වර්ගයේ මේ උපාසක උපාසිකාවන්ගේ
චරිතාපදාන කීපයක්ම ඒ කියන්නේ ආශ්චර්ය අද්භූත කාරණා විස්තර වෙනවා. කොහොමද මේ කටයුතු කළේ කියලා. ඒතර උපාසකෙක් විදිහට ලක්ෂාන් මේ වර්තමානයේ අපි ගත්තාම උපාසකයා වේවා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ මේ ආරම්භය තමයි ඒ කියන්නේ ශ්‍රාවක භාවයේ ආරම්භය තමයි සරණ. තිසරණේ. තිසරණේ කෙරෙහි තියෙන අභිමානය. ඒකත් එක්ක තමයි මේ උපාසක භාවයේ රැකගන්න වේවා අනිත් හැම දෙයක්ම දැන් තෙරුවන් සරණ ගියපු උපාසක පිරිස කියලා ගත්තාම ලක්ෂණ මනුස්ස ලෝකේ ඉන්න පිරිසත් උපාසක. උපාසිකා. උපාසක උපාසිකා මනුස්ස ලෝකෙත්. දෙව්ලොවෙ ඉන්නවා දෙවිවරු. ඒ දෙවි දේවතාවුනුත් උපාසක උපාසිකා. බඹලොවෙ ඉන්නවා බ්‍රාහ්මයෝ. ඒ බ්‍රාහ්ම පිරිස උපාසක. එතකොට මේ හැමෝම එකම සරණක් තුල සහෝදරත්වයෙන් බැඳෙනවා. නන්ද මාතාව මේ උදෑසන කාලේ යවදි වෙලා පාරායන වර්ගී ගාථා මේ මිහිරට සජ්ජහනා කර කර ඈ උඩුමහලේ හිටියා. ඒ ඉන්නකොට මේ අහස් ගැබේ තෙරුවන් සරණ ගිය උපාසකයෙක් යනවා. කවුද? වෛශ්‍රවණ දෙව්රජු. තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ උපාසක රත්නය. මේ උපාසකයා මේ වෛශ්‍රවණ දෙවි අහස යනකොට මේ ධර්ම සජ්ජහනාව අහලා හරි සන්තෝෂයෙන් නැවතුණා ගමන. නැවතිනා මේ නන්ද මාතාව සජ්ජහනා ඉවර කරපු ගමන් අහසේ ඉඳලා සාදුකාර දුන්නා. නන්ද මාතාව අහනවා කවුද මේ? එතකොට උත්තරේ දුන්නා නැගණිය. බලන්නනේ නැගණිය මම ඔබගේ සහෝදර වෛශ්‍රවණ දෙව්රජු වෙමි කිව්වා. එතකොට මේ සහෝදර බැඳීම මොකකින්ද හැදෙන්නේ? සරණින්. තෙරුවන් සරණින්. වෛශ්‍රවණ දෙවියෝ ආටානාටි සූත්‍රයේදී පොරොන්දුනා බුදුරජාණන් වහන්සේට ස්වාමීනි භාග්‍යතුන් වහන්ස යමෙක් භික්ෂුවක් නම් යමෙක් භික්ෂුණියක් නම් යමෙක් උපාසක නම් යමෙක් උපාසිකා නම් අපි ඒ අයවන් රකින්නම් කියලා. එතකොට අපිට මේ තියෙන විශේෂින් උපාසකයෝ විදිහට අපිට මේ සරණ ගැන අභිමානයක්. ඒක දැන් ගොඩක් හීන වෙලා ලක්ෂා. ඒක හොඳට ඒකේ පූර්වාදර්ශ ගන්න පුළුවන් බුද්ධ කාලේ බලපුවම. බුද්ධ කාලේ විසාකාව හත්හැවිරිදි වියේදී තමයි ඈ ධර්මය අහලා සෝවන් උනේ. 16 හැවිරිදි වියේදී ඈව දීග දෙනවා මිගාර සිටු නිවසට. මිගාර සිටු නිවසේ සිටු පුත්‍රයාට දීග දුන්නට පස්සේ මිගාර සිටුවරේ ඇවිල්ලා කියනවා විසාකාවට දූ ඔයාව කැඳාගෙන ආපු නිසා අපි අපේ නිවසේ මේ රහතුන්ට දානයක් සෝදානම් කළා කියලා. එතකොට මේ රහතුන් කියලා ඒගොල්ලෝ කිව්වේ මිගාර සිටුපවුල ඒ වෙනකොට සරණ ගිහිලා හිටියේ නිගණ්ඨය. නිගණ්ඨ පිරිසට තමයි රහතුන් කියලා කිව්වේ. ඒ නමුත් විසාකාවට මැවෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ. මේ තමයි රහතුන් කියලා විසාකාවට මැවෙන අය. විසාක හරි සතුටු වුණා. අනේ දහසක් රහතුන්ට දන් දෙන්න ලැබෙනවා කියලා. ඊළඟ දවසේ දාහනේ විසාකාවට කතා කරනකොට අලුතින් මේ නිවසට ගියපු ලේලි කවුරුත් පවුලේ අඳුරන්නේ කොහොම හිතෙන්නේ නේද? නිකන්ට පිරිස ඇඟේ නූල් පොටක් නැතුව 1000ක් පොලිමේ ඇවිල්ලා ඉන්නකොට අලුත් මනමාලිට මහ ලැජ්ජාවක් හටගත්තා. ඒ ලක්ෂාන් අලුත් නිවසේ තමන් අලුතින් දීග දීලා ගියපු තැන ඈ මේ පිරිසට මේ කියනෝනේ චිකේ මේ මොන රහතුන්ද කියලා. දැන් අද කාලේ නම් අද කාලේ සමහර විට මේ බොහෝ අය කියන එකක්නේ මේ ඔය ඔක්කොම ආගම් එකයි නේ. අද ඒ තරමට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන බුද්ධ දේශනාවේ රතන සූත්‍රය කියූප කෙනෙක් දන්නවා. බුද්ධ දේශනාවේ කොහොමද තියෙන්නේ කියලා. කයං විරාගං අමතං පනීතං යදජ්ජක සක්‍ය මුනි සමාහිතෝ. සමාහිත සිත් ඇති අපේ ශාක්‍ය මුනිේන්ද්‍රයන් වහන්සේ කෙලෙස් නසන වීතරාගී ඒ යම් දහමක් දේශනා කරන ලද්දේද න තේන ධම්මේන සමත්තිකින්චි ඒ දහමට සම කළ හැකි කිසිවක් නැත්තේ කියලා උපාසකය දන්නවා. මේ ලෝකේ කිසිම ධර්මයක් ඒකට සම කරන්න බෑ. කිසිම එකක් සම කරන්න බෑ කියන අභිමානේ උපාසකයෙකුට තියෙනවා. අතීතේ බලපුවාම අපිට පේනවා හැම තැනම ඒ අභිමානේ තිබිලා තියෙනවා. දැන් එකතැනක තියෙනවා ලක්ෂාන් කොසල් රජුරුවන්ගේ
වඩු කාර්මිකයෝ දෙන්න. ඉසිදත්ත පුරාණ. කොසල් රජුරුවත් එක්ක මේ ධම්මචේති සූත්‍රේ. කොසල් රජුරුවත් එක්ක ගමනක් යනකොට රාත්‍රියේ එක නිවස්නයක මේ රජුරුවත් එක්ක වාසය කරන්න සිද්ධ වුණා කියනවා. මේ දින හවස් මේ රාත්‍රී කාලේ ගොඩාක් වෙලා යනකම් දහම් කතා කර කර ඉඳලා බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට වැඩ හිටියේ යම් දිසාවකද ඒ දිසාව සිහි කරලා ඒ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ඒ පැත්තට සිරස දමලා ඒ දින මේ නිදාගත්තා කියනවා. ඒ පැත්තට සිරස දාපුවම තමන්ට මාසි පඩිය දෙන රජාට කකුල් දික් කළේ. කොසල් රජු මේක බලන් ඉන්නවා මේ මේ මිනිස්සු මේ මගේම බත් මැටුමින් යැපි යැපි මට කකුල් දික් කරනවා. එහෙන් බුදුරජුන්ට සිරස දමලා මේ නිදා ගන්නවා කියලා. සරණක තියෙන අභිමානේ. අද ඒ අභිමානේ හැල්ලු කරගෙන. අද අපිට ඒ අභිමානේ මේ උපාසක පිරිස තුළ හරි අඩුවි දකින්න ලැබෙනවා. ඒ නිසා උපාසකෙ කෙසේ කටකිරුලිති කළ යුතුද? උපාසකෙ කෙසේ ගුණධර්ම දියුණුව කරා යා යුතුද? උපාසකයාගේ පෞරුෂය කෙබඳුද? උපාසකෙක් විදිහට අපි මරණින් මත්තේත් මේ සම්බුද්ධ ශාසනය තුළ යම් රැකවරණයක් සලසා ගන්නවාද? එය කෙසේ කරගත යුතුද කියන මේ ඔකෝම අපට ඉගෙන ගන්න තියෙන්නේ. අතීතයේ අපේ උපාසක උපාසිකාවන්ගේ චරිතාපදානයෙන් හොඳට බලලා ඒ අභිමානය ඇති කරගන්න එක. එහෙමයි සන්නස. මේ සැබෑවටම උපාසකය කියලා කියන්නේ සන්නස මේ කීන ඇර කියපු වෙලා කියපු චරිතයක් නෙමෙයි නේද සන්නස. මනා පෞරුෂයක් තිබුණු චරිතයක්. ඉතින් අපි අද දවසේ මේ කතා කරන්නේ මානව සංහතිය තුළ කරන්න පුළුවන් උතුම් ආමන්ත්‍රණය උපාසකය උපාසිකාව පිළිබඳව. ඉතින් පින්නත් ස්වාමින්වහන්සේ මේ අද දවසේ මේ සාකච්ඡාවට මට හිතෙනවා සන්නස දැන් මේ ඔබ වහන්සේ මුල්මුත් මතක් කරා මේ ගිහි පින්වතුන් විදිහට මේ ශ්‍රාවක සංඝරත්නයත් එක්කලා සංඝරත්නයේ බොහොම ගෞරවයෙන් ඇසුරු කරන්න ඕනේ කියලා. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ මේ කල්‍යාණ මිත්‍රණන් වහන්සේලා මේ ශ්‍රාවක සංඝරත්නේ කොහොමද මේ ගිහි පින්වතුන් ඇසුරු කරන්න ඕනේ? මොන වගේ සම්බන්ධතාවයක්ද පින්වත් ස්වාමීන් වහන්සේ මේ පවත්වා ගන්න ඕනේ? අවසරයි. ඇත්තෙන්ම ශ්‍රාවක සංඝරත්නේ කියලා කියන්නේ ගිහි කෙනෙක් විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසම මේ සරණ ගිය ගරු කරන පිරිස. තර උපාසක කෙනෙක් සිවුරු දරු භික්ෂුවක් ශ්‍රාවක සංගරුවනකොට ඇසුරු කරද්දී ඒ ඇසුර සම්පූර්ණ තියෙන්නේ ධර්මයේ උදෙසා විතරයි. ඉන් එහා ඇසුරකට යනවා නම් ඒක පෞද්ගලික ආශ්‍රයක්. ඒක මේ ශාසනය තුළ තියෙන එකක් නෙමෙයි. ශාසනය තුළ උපාසකෙක් සහ භික්ෂුවක් අතර තියෙන්නේ ධම්ම ඇසුරක් විතරයි. එකතැනක මේ දහම් ඇසුර කියන එකත් නුවණින් තේරුම් ගන්න ඕන මේ ලක්ෂණ. මොකද නැත්තම් මේ ගිහිල්ලා ඒ හාමුදුරුවන් වහන්සේ කියන එක අහගෙන ඉදීම නෙමෙයි දහම් ඇසුර. බුදුරජුන්ගේ ධර්මය ඇසීමයි දහම් ඇසුර. දැන් ඇතැම් උපාසකවරු තමන්ගේ ජීවිතේ තමන් ගැන කියනකොට කියනවා මේ ස්වාමීනි මම භික්ෂූන්ව ඇසුරු කරන්න ගියාම ඒ භික්ෂූන් එක්ක දහම් කතා කරනවා නම් සකසලාමයි කියනවා දහම් කතා කරන්නේ. ඒ කියන්නේ පිළිවෙලකට ධර්මය අහනවා. දැන් අපි මේ ධර්ම සාකච්ඡා කරන්නේ මේ සකසලා යම් අර්ථයක් ඉස්මතු කර ගැනීම පිණිසම අපි සාකච්ඡා කරනවා. ඒ වගේ සකසලා ඇසුරු කරනවා කියනවා. ඒ සකසලා ඇසුරු කරන්න යද්දි ස්වාමීනි ඒ භික්ෂුව ධර්මය කියන්නේ නැත්නම් මං ඒ භික්ෂුවට ධර්මය කියනවා කියනවා. ඒ කියන්නේ ඒ භික්ෂුව දහම් කතාවට එළඹෙන්නේ නැත්නම් දහම් කතාවෙන් තොර කතාවක් ඒ භික්ෂුවත් එක කරන්නේ. ඒ භික්ෂුව කියන එකක් අහගෙන ඉන්නේ. දැන් චිත්ත ගෘහපතිගේ චරිතයේ තියෙනවා මට මතක විදිහට චිත්ත සංයුක්තිය. භික්ෂුවක් ළඟට ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේ මේ චිත්ත ගෘහපති හරි ඥානවන්තයිනේ. චිත්ත ගෘහපතිට ප්‍රශ්නයක් යොමු කරනවා ගාථාවක්. ඒ ගාථාවේ මේ විස්තර වෙන්නේ රහතන් වහන්සේ. හරි ලස්සන ගාථාව. ඒ ගාථාව කිව්වාට පස්සේ චිත්ත ගෘහපති එකපාර ඒකට උත්තර දෙන්නේ නැහැ. කියනවා ගෘහපති මේ ගාථාවේ තේරුම කියන්න කියනවා. එකපාර උත්තර දෙන්නේ නැහැ. අහනවා ස්වාමීනි ඔය ගාථාව භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක්ද කියලා අහනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේට පිළිතුරු දෙනවා ඔව් ගෘහපතිය මේ ඒ භාග්‍යවත් අරහත් බුදුරජුන්ගේ භාෂිතයක කියලා. එතකොට තමයි ඒක නුවණින් විමසලා ඒක තෝරන්නේ. මේ ආවට ගියාට මේ
ඒ භික්ෂුව කියන එකනේ අනේ හාමුදුරුවෝ කියන එකනේ කියලා අහන ස්වභාවය එකලා තිබිලා නැහැ. එතකොට උපාසකෙක් වුණාම ඒ තමන්ගේ ධර්ම මාර්ගයට අනුග්‍රහ පිණිස ධර්මයේ හැසිරෙන්න උපකාරයක් දස කතාව. ආන්ගේ දස කතාව දෙසා තමයි භික්ෂුව ඇසුරු කරන්න ඕනේ. ඒක තමයි උපාසකයාගේ සහ භික්ෂුවගේ ඇසුර. ඉතින් එතකොට ඒ දස කතාව පිණිස දහම් කතාව පිණිස උපාසකයා භික්ෂුව ඇසුරු කරද්දී උපාසකයා භික්ෂුවව සිව්පසෙන් පුදනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය සාසනික ප්‍රතිපදාව. සිව්පසෙන් පිදුම් ලබන භික්ෂුව ඒ උපාසකයාට ධර්ම අනුග්‍රහය කරනවා. ඒක තමයි සාසනයේ තියෙන සම්බන්ධය. එහෙම සන්නස ඒ සම්බන්ධයෙන්ම අපේ ජීවිතයට මොනතරම්නම් වටිනාකමක් එකතු කරනවද? අපේ ජීවිතයේ මේ පුළුවන්කම ලැබෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ දෙලොවම යහපත් කරගන්න මේ කියන විදිහට මේ මනාකොට විමසීමින් යුතුව ධර්මයේ ඇසුරු කිරීම, ධර්මයේ දැන ගැනීම. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අද අපි මේ සාකච්ඡාව ඉතාමත්ම වටින තැනකට දැන් මේ එන්නේ ස්වාමීන් වහන්සේ. මොකද මේ වර්තමානයේ ඇති වෙලා තිබෙන ප්‍රශ්නත් එක්කලා අපි මේ දැන් සිව්වනක් පිරිස අතරේ උපාසකයා උපාසිකාව කියන චරිතයට මනා වටිනාකමක් තිබෙනවා, ලොකු වගකීමක් තිබෙනවා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ මේ අපි වර්තමානයේ ජීවත් වෙන උපාසක උපාසිකාවන් විදිහට ගත්තට පස්සේදී ඊළඟට මේ අතීතයේ ජීවත් වුණු මේ උපාසක උපාසිකාවන් එහා සමගින් සංසන්දනය කරලා බලනකොට ස්වාමීන් වහන්සේ මොන වගේ වෙනසක්ද තියෙන්නේ? දැන් මේ වගේ ප්‍රශ්නයක් දැන් අද රටේ යම් කිසි ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇවිල්ලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළදී ස්වාමීන් වහන්සේ මේ අතීතයේ ජීවත් වුණු මේ උපාසක උපාසිකාවන්ගේ ගුණ මොන විදිහටද අපි තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න ඕන සහ මේකේ වෙනස මොන වගේද ස්වාමීන් වහන්සේ මේ අතීතය සහ වර්තමානය අතරේ අවසරයි ස්වාමීන් වහන්සේ. එතෙම ලක්ෂණ අතීත අපේ උපාසකයෝ ගැන කතා කරද්දී බුද්ධ කාලයට නොගිහින් අපේ අතීත මුතුන් මිත්තු ගැන බැලුවත් මේ ලංකා ධරණී තලයේ අපේ මාතෘභූමිය. අපි අහලා තියෙන අපි පිරිත්වලට නිතර කියන ගාථාවක් කිය මුතුන් මිත්තු කියපු ගාථා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට වෙන සරණක් නැත්තේය, මාගේ උතුම්ම සරණ බුදුරජුන්ගේ සරණය. ඒ තේන සච්ච වජ්ජහින ඒ සත්‍ය වූ වචනයකි. සොත්ති මේ හෝතු සම්බදා මට එයින් සැමදා සැප වේවා. මෙහෙම කියන්න අභිමානයක් අද උපාසකයාට තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. එහෙමයි සස නැත්තම් මේ වර්තමානයේදී නැත්තම් ප්‍රශ්නයක් ඇදී අපි මේ තරම් පින් කරනවා, අපි මේ තරම් මේ ධර්මයේ හැසිරෙනවා, ඊත් අපිටයි මේ තරම් ප්‍රශ්න කියලා ගොඩක් දෙනෙක් සරණ කෙරෙහි තියෙන අභිමානය නේද ලක්ෂා? තමන්ගේ සරණ කෙරෙහි, තමන් සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි අභිමානයක් නැති ස්වභාවය අපි දැන් දකිනවා වර්තමානයේ. ඒ කියන්නේ මම අර ඉසිදත්ත පුරාණ දෙදෙනාගේ කතාව වුණත් මතක් කරනකොට තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට, තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටි දිසාවට, තමන්ගේ ආගමික සංකේතයට, තමන්ගේ ආගමික අනන්‍යතාවයට එයා කොච්චර ගරු කළාද? වර්තමානයේ එබඳු පෞරුෂය අපේ උපාසක පිරිස තලේ ඉතා අඩුයි දකින්න ලැබෙන හැම පරුෂයක් තියෙන අය. ඒ කියන්නේ ඒ තරමටම බෙලහීන වෙලා. ඒ බෙලහීන වෙච්චි සරණක් තුළ මොකද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ශාසනය තුළ ඉන්න උපාසක දෙකොට්ටාසයක්. එක උපාසක පිරිසකට කියනවා උපාසක සැඩොල්. සැඩොල් කියලා කියන්නේ උපාසක චණ්ඩාලයෝ. ඒ උපාසක චණ්ඩාලයේ ස්වභාවය තමයි කියනවා ශ්‍රද්ධාව නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියවට ශ්‍රද්ධාව නැහැ. ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ මත පිහිටා කටයුතු කරන්න තරම් හයියක් නැහැ. සීල් රකින්නෙත් නැහැ. ඊනඟට මෙච්චර මේ ස්වාක්ඛාත ධර්මයක් තියාගෙනත් සුබ නිමිති, සුබ නැකත් පස්සේ යනවා කියනවා. මේ චණ්ඩාල සැඩොල්ලු. ඊනඟට තමන්ගේ ජීවිතේට ප්‍රශ්න අරබුදෙද්දී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කර්ම ස්වභාවය දන්නවා. කර්ම කර්මඵල. මේ කර්ම කර්මඵල න්‍යායනේ බුදු කෙනෙක් මේ ලෝකෙට ඉස්මතු කරපේකනේ. මේ ලෝක නිර්මාපක දෙවිවරු අද්භූත මේ බලවේග ගැන කතා කරන ලෝකයන්නේ. ඒ අය තලේ අභිමානින් ඉන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා. නැත්නම් ලක්ෂණ අභිමානයක් නැහැ මේ මිනිස්සයාට. මට මතකයි එක සැරේක මහත්තෙක් ඇවිල්ලා හදීසි ප්‍රශ්නයක් කියලා පණිවිඩය ආවේ. ඒ පණිවිඩය එනකොට ගිහිල්ලා බලද්දි මොකද්ද ප්‍රශ්නේ?
මෙයාගේ මේ උදේ වැඩට යනකොට උළුවස්සේ ඉඳලා මෙයාගේ ඉස්මුතුනට හුණෙක් මූත්‍ර කරලා. එතන හුණ මූත්‍ර කරාම පපුව පිච්චිලා ගිහිල්ලා මේ අයියෝ ඉස්මුතුනටම හුණ මූත්‍ර කරා කියලා. දුවගෙන ගිහිල්ලා බැලුවා ලිත. ලිත බලපුවම ලිත අනතුරක් නෑ. ඒ වුණාට හිතර දෙගිඩියේ අනේ ඇවිල්ලා අපෙන් අහනවා ස්වාමීනි මේ හුණෙක් මූත්‍ර කළා. මන් ලිත බැලුවා ලිතේන ලොකු ප්‍රශ්නයක් නෑ මොකක් වෙයිද දන්නේ නෑ කියලා. ඉතින් මම කිව්වා මහත්තයා මේ හුණෙක් මූත්‍ර කරාට පස්සේ සබන් දාලා ඔළුව හේදුවා නම් ඉන් එහා නම් අනතුරක් මන් දකින්නේ නෑ කියලා. මේ අභිමානයක් නැත්තම් ගෙදර ඉන්න ගේ හුණටත් බයයි. එතකොට බලන්න මේ සරණක් නැති කමේ තියෙන ශාපේ. මොනතරම් අභාග්‍යයක්ද මේ නිසා පරම ගම්භීර නිවනට කැඳවන ධර්මයක්. ඒ ධර්මය තුළ මා උපාසකයෙක් කියලා සරණන යන්ට ලැබිච්චි දුර්ලභ මනුස ජීවිතය. එහිම එකක් ලබලා ඉතින් ශාපයක්. ඒ උපාසක සැඩොල් ඊනකට කියනවා මේ ශාසනයෙන් පරිබාහිරව උපාසකගේ සැඩුලගේ ස්වභාවය තමයි කියනවා මේ උපාසක මේ ශාසනයෙන් පරිබාහිරව දන් දෙන්න හොඳ අය හොයාන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට අවවාදයක් කළා මේ උපාසකයන්ට මහණෙනි උපාසක රතන මේ 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 බ්‍රාහ්මණවරුනි උපාසක රතන වෙන්න කිව්වා. රතන කිව්ව උපාසක මැණික්. මැණික කිව්වේ මේකත් තෝරන්න වෙනවා මොකද දැන් වර්තමානයේ මේ තෝරලා ගන්න දන්නේ නේ. මැණික කියලා කිව්වේ මේ ගල් නෙමෙයි. වටිනවා කියන අදහස. උපාසක රතන. ඊළඟට උපාසක පద్ම. පద్ම කියලා කිව්වේ උපාසක නෙළුම. උපාසක පුණ්ඩරීක. උපාසක සුදු නෙළුම. ඒ උපාසක සුදු නෙළුමේ ස්වභාවය තමයි අභිමානෙන් තෙරුවන් සරණ ගිහිල්ලා ශ්‍රද්ධාවෙන් යුක්තව ඉන්නවා. හොඳට සිල්වත් ඉන්නවා. තමන්ගේ ජීවිතේ දන්නවා තමන් මේ කුසල් මේ අකුසල් මේ කළ යුත්ත නොකළ යුත්ත. ඒ නිසා සුබ නිමිති ඒවා හොයන්න යන්න ඕනේ. ඒ දන්නවා ජීවිතේ ස්වභාවය. ජීවිතේට කරදර කම්කටොළු අරුබු දෙනකොට ඒ උපාසකයා දන්නවා. දැන් මම කෙටියෙන් කියනවා නම් නන්ද මාතාව. නන්ද මාතාවගේ ස්වාමියා මියදෙනවා. මියදිලා ලක්ෂාන් මියගියපු මනුස්සයා යකෙක් වෙලා පේන්නෙනවා. මියගියපු මනුස්සයා මේ භූතයෙක් යකෙක් වෙලා ඉපදිලා තියෙන්නේ හවස් කාලෙට පේන්නෙනවා. එතකොට නන්ද මාතාව එහි මේ ලෝක ස්වභාවයයි කියලා දැකලා නොසැලී ඉන්නවා. අන්ත එහෙම මේ ඉන්නේ උපාසක අම්ම කෙනෙකුට මැරිච්ච මනුස්සයා පේන්න આવුත් හීනෙන් දැක්කත් කීයක් දේවාල ගානේ කීයක් නැකත් කීයක් සුබ නිමිති කීයක් ශාන්ති කර්ම ඊනකට ඕකට හොඳ පිරිත මොකද්ද කොච්චර සැරයක් පිරිත කියන්න ඕනද මේ දහහක් ප්‍රශ්න ඇයි මේ සරණ නැහැ. එතකොට උපාසක කියන නම කිව්වට විතරක් උපාසක වෙන්නේ නැහැ. මම උපාසකෙක් කියලා මේ උතරසලුව දාගෙන හිටියට උපාසක වෙන්නේ නැහැ. උපාසකෙක් වෙන්න නම් එයා මේ ලෝකයේ තියෙන කර්ම ස්වභාවය ලෝකේ යන රටාව තේරුම් අරන් ඉන්නවා. ආන් එහෙම කෙනා මේ ලෝකේ මොන කරදර කම්කටොළු ආවත් අපි හිතමු කෙනෙකුට හොලගන්න බැරි ප්‍රශ්න එනවා කියලා. උපාසකයා හිතනවා කියනවා කම්මන් දල්හං මේ කාලේ මගේ කර්මේ දැඩි. කින්ති කරෝමි දානන්ති. මම මොනවා කරන්නද දෙවසනෝ හැර කියලා ඉවසනවා කියනවා. ඊළඟට උපාසක රත්නය උපාසක පදුම උපාසක පුණ්ඩරීකය උපාසක සුදු නිරම කවදාවත් ලක්ෂාන් මේ ශාසනයෙන් පරිබාහිරව වෙන දන් දෙන්න සුදුසු අය වෙන පිළිවෙත් වෙන ප්‍රතිපදාවන් හොයාගෙන යන්නේ නැහැ කියනවා. ඉතින් මේ අපිට පුළුවන් වුණොත් මේ ලැබිච්ච ශාසනයේ ඊළඟට පින්වතුන් කියවගන්න උපාසකයාට උපාසක වතක් බුදුරජාන් වහන්සේ ධම්මික සූත්‍රයේදී වදාලා ආන් ඒ වගේ සමන්විතව අපි කරගත යුත්තේ ලක්ෂාන් මේ ලැබිච්ච ජීවිතේ සරණක් අපිට ලැබුණ ඇත්තටම ඒ සරණ පිහිටලා උපාසක රත්නයක් උපාසිකා රත්නයක් උපාසක නෙළුමක් උපාසිකා නෙළුමක් උපාසක සුදු නෙළුමක් උපාසිකා සුදු නෙළුමක් බවට පත් වෙන්න මහන්සි ගන්න එක. එහෙමයි සන්නාස.
ඔබ වහන්සේ දැන් අපිට ඒ කියලා දුන්නු කාරණා වලින් ගත්තට පස්සේ වෙනස් ස්වාමීන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ විදිහට මේ කල් ක්‍රියාව යහපත් කරගෙන අපිට මේ ගුණධර්ම මත පිහිටලා කටයුතු කරන්න පුළුවන් නම් සැබෑවටම පුළුවන්කම ලැබෙනවා මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය නිර්මාණය කරගන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අපි අද දවසේ මේ විදිහට ලක්විර කුවන්දලිය ඔස්සේ වගේම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මේ සාකච්ඡාව විකාශනය කරන්න බැතිවර දායකත්වයෙන් එකතු කරපු පින්වතුන්ට පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අවසරයි ස්වාමීනි. දෙයද මේ සම්බුදු තෙමල්ගුල සැමරින වෙසක් මාසයේ මේ වෙසක් සතියේ ශ්‍රද්ධා රූප වාහිනී සහ ලක්විණී ගුවන්විදුලි ඔස්සේ මේ සජීවීව විකාශනය වන ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයේ දරනු ලැබුවේ පින්වත් ආලෝක ජයසිංහ මහත්මයා සහ නිපුණ රාජපක්ෂ මහතා විසින්. ඉතින් පළමුකොට මේ රැස් වුණ පින් අපි දෙවිවරුන්ට අනුමෝදන් කරමු. අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවියෝ සාදරයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ දිව්‍ය ආශිසිරින් වැඩෙත්වා. දෙවියන්ගේ සියලු රැකවල් අප හැමට දෙවියෝ සලසත්වා. දෙවියෝද සසර දුකින් අත්මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඒ ආලෝක ජයසිංහ මහත්මයා සහ නිපුණ රාජපක්ෂ මහතාගේ නමින් මියපරලෝ යන්ට යෙදුණු යන්තාක් මළගිය ඥාතීන් නැද්ද. ඒ මළගිය ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වේ. හැම දෙනාගේ පරලොව ජීවිත සැපයෙන් සැපයටම පත්තිත්වා. සාදු සාදු සාදු. රැස්කරපු පින් අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරුවනට අනුමෝදන්ව, අනගාരികා මෑණියන් වහන්සේලාට අනුමෝදන්ව, ඒ උත්තමයන් වහන්සේලා සියලු දෙනාට ගෞතම සාසනයේම උතුම් ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබිත්වා. සාදු සාදු සාදු. මේ දායකත්වයේ සිදුකොට බලාපොරොත්තු වෙනවා දෙමාපියන්ට නෑදෑ හිතමිතුරන් සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්න. ගුරුවරුන් හා දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න. මේ වන විට අසනීප තත්ත්වයෙන් පසු වෙන WM රම්මණිකේ, WM පොඩිමණිකේ, MP රත්නායක, කරුණාවති, ප්‍රේමදාස විතාරණ, හේමලතා මාරසිංහ කියන අයට වහ වහ නිදුක් නිරෝගී සුවය සැලසේවා කියන අදහස. හදිසි අනතුරකින් රෝගාතුරව සිටින නයන තාරා දියණියට මේ රැස්කරපු පිණේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සැලසේවා කියන අදහස. චන්දුල, හේෂාර, සනුති කියන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සවර්ථක වේවා කියන අදහස. අනුෂ්ක, දිමුත්, ශාන් මහතාගේ දෙමාපියන් ඇතුළු ඥාති හිතයිසින් සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා කියන අදහසිනුයි අද මේ ආලෝක ජයසිංහ මහත්මයා සහ නිපුණ රාජපක්ෂ මහත්තයා මේ පින්කමට දායකත්වය දරුවේ. ඉතින් ඒ සියලු දෙනාගේ ඒ උතුම් ප්‍රාර්ථනාවන් සියල්ල ඒ අවිරින්ම සමෘද්ධිමත් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකා සියලු දෙනාට පින අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාට, ලක්විර ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ හැම දිනාට පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝග සුව සැලසී සුවසේ දහමේ හැසිරෙන්ට අවකාශ ලැබෙත්වා. ගෞතම සාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේට අද දවසේදී අපිට මේ බොහෝමත්ම වටින කාරණාවන් ඔබ වහන්සේ බොහෝම කරුණාවෙන් කියලා දුන්නා. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේට අද දවසේදී අපි ධර්ම ශ්‍රවණමේ ලෙසින්, ඒ වගේම ධර්ම දානමේ ලෙසින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා. මේ ගෞතම සම්බුදු සසුන තුළදී උතුම් වූ චතුරාර්ය සද්ධර්මයේ සුවසීම අවබෝධ කරගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාවේ වයි කියා. ඉතින් අද දවසට මෙලෙසින් ශ්‍රද්ධා වෙසක් දම් සභා මණ්ඩපෙන් අපිට සමුගන්නට තමයි කාලය උදා වෙන්නේ. ඉතින් අපි ඊයේ දවසේදී කතා කරා මේ ත්‍රිවිධ ශාසනය පිළිබඳව. අද දවසේදී මේ උපාසකයාගේ සැබෑ ස්වરૂපයේ සැබෑ ස්වභාවයේ කොහොමද අපි සකස් කරගන්න ඕනේ කියන කාරණාව පිළිබඳව කතා කරා. හෙට දවසෙත් අපි ඒ විදිහටම සූදානම් මේ වෙසක් පින්කම නිමිත්තෙන්, මේ වෙසක් පුන් පොහොය නිමිත්තෙන් ඔබ වෙත ගෙනෙන වෙසක් ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ සමගින් බොහොමත්ම වටිනා කාරණාවන් ඔබට කියා දෙන්න පින්වත් ස්වාමින් වහන්සේ නමක් සමගින්. ඉතින් අපි ආරාධනා කරනවා හෙට දවසෙත් අපිත් එක්කලා සුපුරුදු වේලාවටම එකතු වන්නට. හැම දිනාටම තෙරුවන් සරණයි. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය.
ශ්‍රද්ධා දම්සභා මණ්ඩපය සජීව සදහම් කතිකාව.